කැනඩාවේ පළවෙනි වතාවට පැවැත්වෙන ග්ලෝබල් T20 තරගාවලියට ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දාතේ වුණා. ඒ වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. තරගාවලිය ජූනි මාසයේ 28 පටන්ගෙන මාසයක් තිස්සේ තියන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. තරගාවලියට කැනඩාවේ නගර පහක් මුල් කරගෙන කණ්ඩායම් පහකුත් පොදු කණ්ඩායම් ක්‍රීඩා කරන්න නියමිත වෙලා තියෙනවා. ජූනි 2 තිබුණු ක්‍රීඩක වෙන්දේසියේදී මොන්ට්‍රියල් ටයිගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 3 දෙනෙක්ම මිලදී ගත්තා. ලසිත් මාලිංග වෙන්දේසියේ පළවෙනි වටේම මිලදී ගත්ත ටයිගර්ස් හිමිකරුවෝ ශ්‍රී ලංකා සුපිරි තුන්වරයක් ක්‍රීඩක තිස්ස පෙරේරා තමගේ කණ්ඩායමට මිලදී ගත්තේ. තිස්සර කියන්නේ මොනතරම් දක්ෂ T20 ක්‍රීඩකයෙක්ද කියන එක ඔවුන්ට තියෙන අවබෝධයක වෙන්න ඇති. ටයිගර්ස් අයිතිකාරයෝ දසුන් ශානකත් තමගේ කණ්ඩායමට මිලදී ගත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට දසුන් පසුගිය කාලේ පෙන්නපු දක්ෂතා ගැනත් අවධානය යොමු කරලා වෙන්න ඕන. ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ වගේම බංග්ලාදේශ ප්‍රීමියර් ලීග තරගාවලියේ වැඩ පෙන්නපු ඉසුරු උදාන්ට ටයිගර්ස් කණ්ඩායමේ තැනක් හිමිුනේ මාලිංගට වේගපන්දු සහායකයෙක් තමගේ රටේ ඔස්ට්‍රේලියා දෙන ගමන්. මේ ක්‍රීඩකයේ 4 දෙනාට අමතරව තවත් ශ්‍රී ලංකාවේ ජන්මේ ලබපු ක්‍රීඩකයෝ දෙන්නෙකුට මේ වෙන්දේසියේදී තැනක් හිමිුණා. ඒ දිනක විශේෂත්වය තමයි ලංකාවේ උපදුනාට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරලා නැති ක්‍රීඩකයෝ වෙන එක. මේ දෙන්නම කැනඩා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. මේ ක්‍රීඩකයෝ දෙන්න තමයි රවිදු ගුණසේකර ශ්‍රීමන්ත විජේරත්න. මේ දෙන්න මිලදී ගත්තේ වැන්කුවර් නයිට් කණ්ඩායමේ අයිතිකාරයෝ. මේ ක්‍රීඩකිනුත් එක්ක ලෝකෙ ප්‍රබල ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන මේ තරගාවලිය ගැන අලුත් තොරතුරු ඉස්සරහටත් අපි අරගෙන එන්නම්. ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න, ක්‍රිකට් වලට කැමති වාගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ආයෙත් ක්‍රිකට් විදියේ අලුත් තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවට පාට සුබ දවසක්.